කියල කියන්නේ දක්ෂ දරුවෙක්. එක පාරක් එක දෙයක් කිව්වම අවබෝධ වෙනවා. හැබැයි දුක්පත් කරත්තකාරයෙක්ගේ ළමයි. අරච්චි මහත්තයා කැමති නෑ සරදිය ලකුණු ඉගෙන ගන්න. මොකද දුක්පත් මිනිස්සුන් බලා අකුරු ඉගෙන ගන්න ඕනේ. ගාත පොල් ගෙඩියක් කරන්න, කුඹුරක් කොටන්න, හේනක් කොටන්න ඇති කුඩු දුනහම කියලා තමයි අරච්චි මහත්තයා කියන්නේ. අරච්චි මහත්තයාට තිතිය දරුවෙක්. නම ඔක්කු බණ්ඩා. මම දෙක ටක් අතහන්නේ අකුරු කරගන්න හැරිම කම්මැලි. මේ දෙන්නතර හැමදාම රණ්ඩු. දවසක් ඇතුළත් වෙච්ච රණ්ඩුලකදී සරදිය ගහපු පාරකට අරච්චි මහත්තයාගේ දරුවා ඇදගෙන වැටිලා සුවාල වෙනවා. මෙතනදී මේ පෙරආගෙන කියලා අරච්චි මහවට පණවිඩේ කියන අරච්චි මහත්තයට කේන් තියනවා. හෙයි කරත්ත කරේගේ දරුවෙගේ ගුටි කාලා පස්ස දිලි දැජ්ජා. දැන් මොකද කරන්නේ? අරච්චි මහත්තයා පන්සලට එනවා සරදියට පාර කීපයක් ගහලා අරච්චි මහත්තයාගේ දරුවත් එක්ක කෙලිම පොලිසියට ගිහිල්ලා දානවා පැමිණිලා සරදියල අපේ දරුවන්ට හොඳටම ගහලා හිනේ තිබුණා වටිනාම රිදී හවඩිය හොලකම් කළා කියලා. ඔන්න හොලකමක් සිද්ධ වුණා කියලා දැම්ම පැමිණිලා. ටික දවසකට පස්සේ පොලිසිය ගෙනා ගමට පුංචි සරදියල ගත්තට මාංශ දාලා එක්කයි යන පොලිසියට ගිහිල්ලා දැම්ම සරදියල ගිරේ. දැන් වයස අවුරුදු 11යි පුංචි සරදියල ඔන්න හිරපුරේ. දැන් ගමේ මිනිස්සු කෙලින්ම අනිපත් හරුණා සරදියට කියන්න පටන් ගත්තා හොරා කියලා. හොරා තක්කලිය කියවන්න දැන් කියන්න පටන් ගත්තා. දැන් මාසගෙවිල සරදියට පුංචි වුණාට හොරකමක් කරලා තිබුණේ නැහැ. අරච්චි මහත්තයාගේ බොරු පැමිණිල්ලකට පොලිසිය ක්‍රියාත්මක වුණා. දැන් මොකද කරන්නේ? ඔන්න මෙතන සරදියාගේ අධ්‍යාපන ගමන නතර වෙනවා. සරදිය කෙනෙක් කියලා විවාහ වුණ නැහැ පුතේ. එයාගේ නමට දරුවෝ හිටියේ නැහැ. මෙයාගේ නෝනාත් එක තමයි දිගින් දිගටම කාලය ගත කරේ. නම මතක තියාගමු ගංගම්ම. මතක තියාන අපිට උඩහට යනවා. මේ පැත්තේ තියෙන නාන තොඩිපලක් එන්න බලන්න. ඔන්න පුතේ අපි නාන තොඩිපලක් ගාවට ආවා. කට්ටිය දානවා, එක්කෙනේ මාළු අල්ලනවා, තව එක්කෙනේ කල්පනා කර කර ඉන්නවා, ගෙදර බල සෙල්ලම් කරනවා. අපි ඒ කල්පනා කර කර ඉන්නවා එකතු කරලා තියෙන සරදිය. දැන් නිදහස් වෙලා ගමට ආවා. ගමට මූණ දෙන්න විදියන්නේ ලැජ්ජ. ගමේ මිනිස්සු හොරා කියන්න පටන් ගන්නවා. රස්සාවක් කරන්න විදියකුත් නැහැ. කවුරු රස්සාවක් දෙන්නේ නැහැ. දැන් ඔහේ කාලය ගෙවගෙන නිකරුණේ රස්සිය දුගහගෙන කාලය ඔහේ ගෙවිලා යන්න ඇතෑරියා. කරන්න කිසිම දෙයක් නැහැ. බල මිලන් සරදිය මොකද්ද කරන්න කියලා. ඔන්න කාලයක් ගියා. සරදිය තොටියේ විදියට වෙස් බලා ගන්නවා. දවසක් වෙනවා අරච්චි මහත්තයා ඒගොල්ල වෙන්න. සරදිය දැක්ක අරච්චි මහත්තයා එනවා. නමුත් අරච්චි මහත්තයා දැක්කේ ඉන්නේ සරදිය කියන්නේ. නග්ගවගත්ත ඔළුවට. කරන්න නම් අද හොඳ වැඩක් කියලා ඔය වැඩක් යනකම් ගියා. දැන් නම් යන්න බෑ. කේන්ති. කේන්ති වැඩුණොත් ඔයාලා මොන වගේ වැඩක්ද කරන්නේ සාමාන්‍ය. ගම්මනෝනේ. ඔන්න සරදියලු අරච්චි මහත්තයාට ෆයින් එකක් දීලා වතුරට වැටුණා. ඔන්න දැන් අරච්චි මහත්තයා දෙගෙන වැටුණා. වතුර ජබු ජබු ගාලා කිලෝ. සරදියලු අරච්චි මහත්තයා මැරෙයි කියලා මිනිස්සු ටිකක් අරගෙන පොඩට ගියා. පොඩට ගෙන කරලා මිනිස්සු ටික ආපහු හැල්ල බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. කීම හැල හොල්මනක් නෑ ඔය. සරදියලු හිතුවා අරච්චි මහත්තයා මැරිලාද දන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කළා. කල්පනා කරනකොට කවුරු හරි ගොඩ යුරි ඉඳලා නැගිට්ටා. බලන්න අරච්චි මහත්තයා. ඔහොම හරි බැරිලා ගිහිල්ලා. දැන් මොකද කරන්නේ? වැඩේ වරදින යන්නේ සරදිය කැලේ පැත්තට දුවන හැංගුරා. අරච්චි මහත්තයා අත්හැරියේ නෑ වැඩේ. මේ අහලගම් හත කෙකෙක්වත් නෑ මට ගහන්න. කවුද මැසිමත් ජාති වැඩේ කරේ? අනිවාර්යෙන් සරදිය වෙන්න ඇති කියලා ගිහිල්ලා දැම්ම පොලිසියට පැමිණිලා සරදිය මාව මරන්න හදනවා. දැන් මොකද වෙන්නේ? ටික දවසකට පස්සේ පොලිසිය ක්‍රියාත්මක වුණා. සරදිය පස්සේ පොලිසිය පන්නන්න පටන් ගත්තා. ඔයාලා අර බස් එක ප්‍රධාන පාරේ යන පුතේ දැම්ම නේද මේ පැත්තට? මේ පාර උතුවන පාරක්. මේ ඔයාලා අපු පාර. එතකොට මේ පාරේ කිලෝමීටර් 5ක් විතර උඩට ගියපම අහු වෙන බෝවැල්ල. නාන්න පුළුවන් ලස්සන තැනක්. දැන් මම යන්න යන්නේ බෑ. එතකොට ඔන්න බෝවැල්ල හම්බ වෙනවා. මේ පාරවල ඉස්සර අඩි පාරවල් මෙච්චර ලොකු පාරවල් නෑ. මේ ඔක්කොම කැලෑවල්. ඔහෙවත් ගියක් දරක් තේරෙන්නේ නෑ. ඒවත් ඉන්නේ සීඩි පොල්ලක කැල කැල. අය කැලක් කියන්නේ තියන්නේ වගේ. දැන් මොකද කරන්නේ? සරදිය දුවගෙන දුවගෙන යනවා මේ පාර දිගේ. දුවන්න නම් අමාරු කිලෝමීටර් 5ක් විතර දුර සම්සර කන්ද. තවත් දුවන්න බෑ. පොලිසියට පැතරින්නේ පන්නකට එනවා. දැන් මොකද කරන්නේ? බෝලයිල ගවදී සරදිය తీරෙන කරන් තව දුරටත් දිව්වොත් මෙයාලා මට වැඩි තියෙනවා. ඕන දෙයක් වෙච්චාවේ බෝලයිල හරහා බලන මරණ කීිට වඩා හොඳයි කියලා ආපු ගම්මන දුවගෙන දුවගෙන ඇවිල්ලා පයිදා බෝලයිල හරහා. අල්ලයි මගේ නැට්ට කියලා සුද්දාන්ට පස්සක් වෙන්න නම් කැලේ පැත්තට පැනලා දුවලා ගියපු අවස්ථාවයි මේ. බෝලයිල හරහා පැනපු එකම තරුණේ ලංකාවේ සරදිය මෙහෙ සැපෙනින් මානකත් කරගෙන තියෙන මෙතෙන්ට. ඔය මැද මැද ඉන්නකොට තව එක්කෙනෙක් වල පණ විදියක් දෙනවා. ඕම් මිල කන්ද සරදිය අදත් කාසි වගේක් ඔයාගෙන ඇවිල්ලා බෙදෙනවා. යමුද අයිය කීයක් හරි එකතු කරගන්න කියලා. දඟලන්න නැතුව අපිත් යනවා දැන් කාසි බෙදපු තැනට. එතන පල්ලම තියෙන්නේ සුදු බබාලා වැටෙන්නේ. මෙන්න පුතේ සරදිය කාසි බෙදපු තැනටයි අපි එක්කන් ආවේ. අන්තිමේටම සරදිය හොරෙක් මංකොල්ල කාරයෙක් බාටම පත් වෙනවා. කාගෙන්ද හුරකම් කරන්නේ? ඉංග්‍රීසි ආණ්ඩුව සහ වංශවත් රදළ නායකයින්ගෙන්.
මේ හැම ඉඩමකම ගහක කොළකම අයිතිකාරයෝ රතල. අපිට මොනවත්ම අයිති නෑ. අපි කුඹුරක් වැඩ කරත් මේ කුඹුරෙන් හම්බෙන වී වලින් අපිට හම්බෙන වී මිතියක් හරි දෙකක් හරි ඉතුරු ඔක්කොම යාලා ගන්නවා. මේකට කැමති උන්නේ සරදිය. අනිත් එක ඊට අමතරව ඉංග්‍රීසි ආණ්ඩුවට අධික ලෙස බදු ගෙවීම හිදී කට්ටියක් අපි. මේ හින්දා සරදිය කිව්වා මේවට ඉඩ දෙන්න බෑ. අපි අපේ රටේ ජීවත් වෙන්න ඕනේ. මේ හින්දා ඉංග්‍රීසි ආණ්ඩුව මං කොල්ල කන්න පටන් ගත්තා. රදලින් මං කොල්ල කන්න පටන් ගත්තා. කාසි හොයලා දුප්පත් මිනිස්සුන්ට පිහිටක් වුණා. අවසානයේදී මේ කාරජුන රජිනට සරදිය මහා කරදරයක් කියලා ආණ්ඩුවට. රජින උපායක් එදුවා සරදිය ලල්ලා දුන්න කෙනෙකුට තෑග්ගක් දෙනවා කියලා ලොකු තෑග්ගක්. ඒ තෑග්ග පවුන් 200ක් ලොකු ගාණ. සරදියගේ හොඳම යාළුවා මම්මලේ මරික්කා මස්සිනා හිටිය සිරිමල්. සිරිමල්ට ආස හිතුණා මේ පවුන් 200 ගන්න. දැන් මොකද කරන්නේ? එදා අයියට සල්ලි බෙදුණාම අයියට කියනවා අයියේ කිසි දෙයකට ඔයා බය වෙන්න එපා. ඔයාගේ ආරක්ෂාව මම බලා ගන්න. ඔයා මරික්කාරුත් එක්ක ගිහිලා තංගම්මගේ ගෙදර නැතර වෙන්න කියලා. තංගම්ම මතකයිනේ? ඒ ගෙදර නැතර වෙන්න කියලා. සරදියලේ ගෙදර යන්නත් කැමතිනේ. හරි. අපි දෙන්න යන්නම්. ඔයා වටපිටාව ගැන බලා ගන්න කියලා. ඒ වෙනකොට 1000කට වගා පොලිස් බලෑණියක් ගෙනත් තිබුණ උතුම් කන්දට සරදිය ලල්ලා ගන්න. දැන් මොකද කරන්නේ? ඒ දෙන්න ගිහිලා ඒ ගෙදර කාලා බීලා නැතර වුණා. ඔත්තුව ගිහිල්ලා දුන්නා පොලිසියට මස්සිනා. මධ්‍යම රාත්‍රියේදී ගේවට කළා පොලිසියෙන් වෙඩි තියන්න පටන් ගත්තා. මෙතනින් සරදියට වෙඩි වැදුනා හිනෙන් පාතට. මම පොලිසියෙන් ගෙට එනවා. පොලිසියෙන් සරදියට වෙඩි තියන්න හදනවත් එක්කම මම්මලේ මරික්කාල් පැනපු ගමන් පොලිසිය නිලධාරියට වෙඩි තියනවා. ඔතනින් එක පොලිසිය නිලධාරියෙක් මැරෙනවා. එයාගේ නම තුවාන් සබාන් 1864 යා මැලේ ජාතිකයෙක්. දැන් මොකද වෙන්නේ? මේ දෙනාගේ ඇතුළට ආවා. අල්ලගත්තා පොලිසියෙන්. කැඩලා යන්න දෙන්න එපා කිව්වා. මරන්නත් එපා කිව්වා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? අතපය කඩන්න තියෙන්නේ. හොඳටම අතපය කඩලා ගැට ගහලා දාගත්ත අවශ්‍ය කරද්දට. නැති වුණා එක පොලිස් නිලධාරියෙක්. එයා අපි මතක් කරනවා මේ වෙනකොටත් ජාතික පොලිස් වීර දිනේදී ජාතික පොලිස් වීරවරයෙක් විදියට සරදියගේ මෙහෙයුමේදී තමයි මේ පොලිස් නිලධාරියා පළමුවෙන්ම මැරෙන්නේ. පළමුවෙන්ම ලංකාවේ මෙහෙයුමකදී නැතින පළවෙනි පොලිස් නිලධාරියා විදියට තාමත් හඳුන්වනවා. ඉතින් ওই විදියටයි සිද්ධිය වෙන්නේ. ඔක්කොම වෙන්නේ උතුම් කන්දේ. මේ දෙන්න වැරගෙන යන්නේ කියනවා බෝ ගම්බරට අශ්ව කරත් එක දාගෙන ඇරයි යන්නේ මාව නැල්ලේ. ඒ දවසට මාව නැල්ලේ පාලම් දෙකක් තිබුණ නෑ පුතේ නුවරට යන්න. එක පාලමයි තිබුණේ ගඩල් පාලම. අපි දැන් මේ වෙලාවේ අශ්ව කරත් එක තියෙනවා මාව නැල්ලේ පාලම උඩ. මේ දෙන්නව දාගෙන යන්නේ එක අපියන් එක. හරි බෙද්ද තියෙන සරදියල හැංගිලා හිටපු ගල. මුදු මට්ටමින් ඉඳන් 1410ක් උසයි. මේකත් නගින්න පුළුවන් කිලෝමීටර් එකමාරක කන්දක් තියෙන නගින. ඔයාලා බස් පාක්ේ ගාඩිකේ එතනින් ඇතුළට යන්න තියෙන පාර පිහිටි ගලේ තියෙන්නේ. අර පැත්තට වෙන්න තියෙන්නේ කෝච්චි පාර පල්ලෙහැන් ඔයාලාගේ පල්ලෙහා පැත්ත කෑගල්ල. මේ ඉස්සරහ මවනැල්ල ටවුන් එක මේ පැත්තට වෙන නුවර පාරයි පේන්නේ. තමන්ගේ තිප්පොළ විදියට භාවිත කරපු තැන මේකයි. පල්ලෙහැට වෙන චූටි ගුහාවක් තියෙනවා. කීප දෙනෙකුට අතර වෙන්න පුළුවන්. ඔන්න සරදියෙන් හැංගිලා හිටපු ගල. ඇත්තට ඔයාලට පෙනෙයි යනකොට. මේ තියෙන්නේ මවනැල්ල පාලමේ ආකෘතියක්. ඇත්තම එකට අරුකු 4යි පුතේ. මේක නිර්මාණස්ස 3යි තියෙන්නේ. ඇත්තම එකේ දිග මීටර 70යි පළල 30යි උස 35යි. හදලා තියෙන්නේ කැප්ටන් ඩෝසන් කියන ඉංජිනේරුතුමා. එයාව මතක් වෙන කඩු ගන්නයි මොකක් හරි එකක් තියව නේද? අන්න හරි. A1 කියන්නේ ඔයාලා අප පාර කොළඹ නුවර මාර්ගයේ ඒක හදලා තියෙන්නේ තියා. එයාව මතක් වෙන තමයි අරක හදලා තියෙන්නේ. එතකොට එයාගේ විශිෂ්ට නිර්මාණයක් තමයි මේ පාලම. කියන්නේ මේ පාලම පුතේ. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒක හදන්න තනිකරම aran තියෙන මැටි. සිමෙන්ති චුට්ටක්වත් කම්බියනයක්වත් කම්බි කූරක්වත් දාලා නැහැ. තනිකරම මැටි මිශ්‍ර ගඩොල් පාලමක්. මේ මැටි aran තියෙන හුඹස් මැටි. හුඹස් මැටි කලවම් කරගෙන තියෙන වතුරත් එක්ක නෙමෙයි බිත්තර සාරුයි මී පැණිත් එක්ක තමයි මැටි අනාගෙන තියෙන්නේ. මේ වෙනකොට ශක්තිමත් ගඩොල් පාලමක් විදිහට ආසියාවේ පැරණිම ගඩොල් පාලම විදිහට නම් දරාගෙන තියෙන මාවනැල්ල පාලම. කොළමනුවර බස් යන්නේ තාමත් ඒ පාලම උඩින්. ඇත්තටයි යමු ඊළඟට මොකද වෙන්නේ කියලා බලන්න. හරි. දැන් ඔන්න අපි නුවරට ආව බෝගම්බරේ එළිමහසට කතර ගාවයි දැන් මේ අපි ඉන්නේ. ලංකාවේ අන්තිමේට එල්ලලා මරන්නේ පුතේ සරදිය සහ මම්මලේ මරික්කාට. එළිමහසට කතර කදී. මේ දැන් ඒ අවස්ථාවට ඇලැස්සි වෙන්නේ. ඔන්න සරදියට අතනින් ගහලා ගහලා එක්කන් ආවා. හඬුව කතා කරා නුවර උසාවියේ. සරදියටනේ කතා කරන්න කියලා ලෝයා කෙනෙකුට හරි අපි හමුදුනම කරලා හරි චූටි අවස්ථාවක් දීලා තියෙනවා. නමුත් කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ සරදියල් වෙන. අවසානයේදී ඉංග්‍රීසි දෙපළ මංකොල්ල කෑම ආණ්ඩුවට විරුද්ධව වැඩ කිරීම වංශවත් අදල නායකරු මංකොල්ල කෑම බදුබරට එරෙහිව මිනිස්සු සිගන්නේම සහ තවත් චෝදනා රාශියක් සරදියට ආවා. ඒ හැම එකටම මම්මලේ මඩිකාර උදව් කරා කියලා දෙන්නටම එකම නඩු තීන්දුව ක්‍රියාත්මක කරා. මොකද තීන්දුව 1864 පස්වෙනි මාසේ 7 වෙනිදා උදේ 7ට එල්ලලා මරනවා කියලා නියෝගය නිකුත් කරා. දැන් ඔන්න රහස්‍ය කරලා එල්ලලා මරන්න බයිබලයි කුරානයේ කියවමින් ඉන්න අතරතුර දෙන්නම එල්ලුවා.
උදේ හතට එළුවෙන් පෑ දෙකක් මිනිහ එළිය එළි තිබ්බා. පෑ දෙකකට පස්සේ ලණුව කපලා මිනිහ බිමට බාලා මහයියාව පොදු සුසාන භූමිය එළියට එනවලා කපලා වලට දාලා පොළොවට පස්සද කරා. මහයියාව තියෙන කටුකස්තර පාළු. පොළොවට පස්සද කරලා දවස් 7ක් 8ක් යනකම් පොලිසියෙන් කනත්ත මුඩු කරා මේ දෙනක් මිනිහ හරලා කවුරු හරි උස්සගෙන නැහැ කියලා. ඔය විදිහටයි සරදියේ අවසානයේ සිද්ධ වෙන්නේ වයස අවුරුදු 32යි සරදියේ මැරෙනකොට. හොඳ තරුණ ජවයේ තිබුණ ශක්තිමත් තරුණ නායකයෝ දෙන්නෙක් විදිහට දෙන්නම අවසන් ගමන් යනවා එකම වයසකදී. අවස්ථා දෙකක් ආව බේරෙන්න. එකක් මස්සින අතනදී පාවා දුන්නා, වෙඩි වැදුනා, සරදියෙන් මැරුණේ නැහැ. එතකොට කාලයක් හිටිය තුවාලේ හොඳ වුණා. මෙතනදී නැවත රජින විසින් එල්ලා මරන්න නියෝගය දීලා තිබෙද්දී රජින විසින් නැවත නියෝගයක් එව්වා. වාක්‍ය දෙකයි නියෝගයේ තිබුණේ සරදියෙන් මරන්න එපා, තිතක් නිදහස් කරන්න කියලා ලිපිය තිබ්බේ. නමුත් එපා කියලා දැන තිබ්බ තිත මොකක් කර හේතුවක් නිසා එක වචනයක් මේ පැත්තට ඇවිල්ලා. සරදියල් මරන්න කියන තැනට තිත දාලා එපා නිදහස් කරන්න කියලා මෙහිදී වෙනස් වෙලා තියෙනවා. කවුද කරේ, මොකද්ද කරේ, කොහමද උනේ කිසිම සටහනක් නැහැ. කාට දිස්ස නම් ලිපිය හම්බුනේ මේ කිසිම සටහනක් නැහැ. රජිනේ වල තියෙන සරදියල් නිදහස් කිරීමේ ලිපිය. ලෝකයක් පාලනය කරපු කෙනෙක්. එතකොට ගොඩාක් රටවල් එයාගේ ග්‍රහණය තිබුණා. එයාගේ රටට යටත් වෙලා තිබුණා. සරදියල් කියන්නේ බොහොම චූටි කෙනෙක්. ඔය වගේ කෙනෙකුට නිදහසක් නොදී ඉඳීවි කියලා අපිට පොඩි සැකයක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් නිදහස හම්බෙන්නේ නැති, නිදහස දෙන්න ඇති, ධනය බලය හැමෝම මොකක් හරි අකටුත්තක් සිදු වෙන්නේ නැති මෙහෙදී කියලා හිතෙනවා. තීරණේ ඔයාලා ගැතේ. තව පොත්පත් හොයලා බලන්න මොකද සිද්ධිය උනේ කියලා අපි බලමු. ඉස්සරහට තව පිට කතාවල් කියවලා පොත්පත් කියවලා ඔයත් පුතේ හොයලා බලන්න ඇත්තටම සරදියේ කතාව මොකද්ද කියලා. තව පල්ලෙහා තියෙනවා එක සිදුවීමක් අපි යමු ඒකත් බලන්න. මෙයාගේ නම ස්වාට් සොන්ඩර්ස්. එතකොට මෙයා දැන් සරදියල දැකලා තිබුණේ නැහැ. හිතේ රූපය මවාගෙන හිටියා. සරදියල් කියන්නේ දුටුගමන මහරජුරුවන්ගේ දසමහා යෝධයෙක්ගෙන් එක්කෙනෙක් වගේ වෙන්නේ නැති කියලා. ආරච්චි මහත්තයා ඇවිල්ලා හැමදාම අහනවා එයි උඹලා අපිට සරදියල ඉන්න තැන පෙන්වන්නේ නැති කියලා. ආරච්චි මහත්තයා කියනවා අනේ හාමුදුරනේ අන්න අර කන්දේ තමයි ඉන්නේ. කණ්ඩායමක් එවන්න මම පාර පෙන්වන්න කියලා. දැන් එහම කාලයක් ගියා. ආරංචි උනන්න සරදියට ගහලා අතපය කඩලා අරගෙන යනවා කියලා බෝගම්බර පැත්තට. මෙයා හිතේ කෑගල්ලේ මාවනල්ල පහු කරලා පහල කඩු ගන්නවට යනවා මෙන්න අශ්ව කරත්ත යනවා. එතන ඉන්න මිනිස්සු මෙන් ඇහුවා කවුද සරදියල් කියන්නේ කියලා. එතන ඉන්න මිනිස් වල අශ්ව කරත්ත දාලා හිතේ මිනිස්සු පෙන්නවා. ඒක දැක්ක ඉඳලා ආණ්ඩු කාර්තුමාර කේන්ති ගියා. කරත්තට පයින් කරලා අහසට වෙදි කියලා උඹලා මට විහිළු කරන්න ගත්තද කියලා කෑ ගැහුවා. එතකොට එතන හිටපු මිනිස්සු බය වුණා. බය වෙලා වැඳලා කීවා අනේ හාමුදුර නෑ මේ ඉන්නේ සරදියල්ම තමයි කියලා. ඊට පස්සේ මොකද උනේ ආණ්ඩු කාර්තුමාර පිළිගන්න සිද්ධ වුණා. ආණ්ඩු කාර්තුමා දැක්කේ කොණ්ඩ ගර්ල් ගර්ල් වෙච්ච කොණ්ඩ ඇවිස්සිච්ච කී ඩෑඩි ගිහිච්ච කෙට්ටු කෝටු හිතයි එක්කගේ චූටි මාම කෙනෙක් අර කරත්ත දෙකට තුනට නමලා දාලා ඉන්නවා. නමුත් එයා හිතාගෙන හිටියේ දුටුගමන මහරජුරුවන්ගේ දසමහා යෝධයෙක් වගේ කියන ලොකු ඇඟක් තියෙන ලොකු මාම කෙනෙක්. අර එයා දැක්කට පස්සේ ඔළුවට අත තියලා කියලා තියෙන දෙයියෝ සාකි උඹලා මේ වගේ සිකලනේ කල්ල ගන්නද මෙච්චර කාලයක් වෙහෙස මහන්සි වුණේ කියලා සල දෙන්න උපමා කළා සිකලනේකට. වෙනු මේ වගේ වුණාට ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධ වැඩ කිරීම තන ශක්තියක් බලයක් එයාට තිබුණා. ඉතින් සැචිලගේ නිදහස වීමේ නිපියත් එක්ක ක්‍රියාත්මක වුණේ වෙනස් විදිහකට. දුප්පතුන් වෙනුවෙන් තමා සේවය කරේ. නමුත් ඒ කිසිම කටයුත්තකින් හරියට ප්‍රයෝජනයක් ගන්න බැරුණා. ධනය බලය ඉවලා ඉස්සර වුණා.